අසල ප්‍රශ්නේ සමහර විට මේක නිකන් මිනිස්සු ටොපි කොලයක් පාර දාන එකකින්ද වෙන ප්‍රශ්නයක්. ඒ නිසා අපි ටොපි කොල පාර දාන්න හොඳ නැහැ කියලා මිනිස්සු හිතුවා. හැබැයි අපි දැක්කා 2017 අවුරුද්දේදී රතුපස්වල කුණු කන්ද කඩා වැටිලා මිනිස්සුන්ගේ ජීවිත 30 ගාණක් අමුවේ ඝාතනය වෙද්දී තමයි මිනිස්සුන්ට මෙරටේ පාලකයන්ට මේ ගැන කතා කරන්න හරි අවශ්‍යතාවයක් ආවේ. අපි දන්නවා පහුගිය තිබුණු ආණ්ඩු පවතින ආණ්ඩු මේ සියල්ලම මීතර මුල්ල වගේ තැනක කුණු කන්ද පවත්වාගෙන යන්න කටයුතු කරා. ඒක බොහොම පැහැදිලිව අපි සියලු දෙනාම දන්නා කාරණයක්. ඒ වගේම තමයි එතනින් එහාට ගිහිල්ලා කරදියාන ඊට පස්සේ අරුවක්කාරු ඊළඟට එතනින් එහාට ගිහිල්ලා බෝගහගොඩ මේ හැමතැනම මේ තිබුණු විවිධ කර්මාන්ත ශාලා විවිධ ආයතන විවිධ මේ සමාගම් මේ හරහා වෙන බරපතල විදිහේ පරිසර හානියක් ගැන අපි කතා කරමින් හිටියා. ඒකේ එක මෙරටේ සියලු දෙනා දන්න උදාහරණයක් තමයි රතුපස්වල. රතුපස්වල හැමෝම දන්නේ මිනිස්සුන්ට හමුදාවෙන් වෙඩි තියලා මිනිස්සු මැරුණා. රතුපස්වල මොකද උනේ? රතුපස්වල තිබුණු කර්මාන්ත ශාලාවකින් පිට කරපු විෂ අපද්‍රව්‍ය මිනිස්සුන්ගේ ජීවිතවලට හානියක් වෙච්ච නිසා තමයි මිනිස්සු පාරට බැහැලා කිව්වේ මේ අපිට අපේ ජීවිත ආරක්ෂා කරලා දීපල්ලා කියලා කිව්වේ. අපේ දරුවන්ට අපේ දරුවෝ අසනීප වෙනවා. ඒකට අපිට ඒ වෙනුවෙන් අපේ ජීවිතය දෙන්න කියලා තමයි කිව්වේ. බෝගහගොඩ මිනිස්සු පාරට බැහැලා කිව්වා DSI කර්මාන්ත ශාලාවෙන් Tamanගේ දරුවෝ මැරෙන්න යනවා. Tamanගේ දරුවන්ගේ ඉස්කෝලේ වහලා. Tamanට ජීවත් වෙන්න බෑ, හුස්ම ටික ගන්න බෑ. ඒ නිසා කරුණා කරලා DSI කර්මාන්ත ශාලාව වහලා දාලා Tamanගේ ජීවිතේ පරිසරය ආරක්ෂා කරලා දෙන්න කියලා කිව්වා. අවසානයේ මේ සිද්ධි දෙකේම මොකද උනේ? මිතුරු මුල්ලෙත් මෙහෙම තමයි උනේ. මිතුරු මුල්ලේ මිනිස්සු කිව්වා පාරට බැහැලා කිව්වා සත්‍යග්‍රහ කරා උපවාස කරා උද්ඝෝෂණ කරා පෙළපාලි ගියා. මේ හැමතැනදීම කිව්වේ අපිට කුණු එක්ක ජීවත් වෙන්න බෑ. අපි මැරෙන්න යනවා හුස්ම ගන්න. අපි හුස්ම ගන්න හින්දා මැරෙන්න යනවා කියලා මිනිස්සු කිව්වේ. අවසානයේ මොකද උනේ? රතුපස්වලදී ධම්මික පෙරරා කියන මෙරටේ ප්‍රකට ව්‍යාපාරිකයාගේ කම්පැනි එකකින් එළියට දාපු විෂ අපද්‍රව්‍ය හින්දා තමයි මිනිස්සුන්ට වැඩි කාලෙ මැරෙන්න උනේ. අන්තිමට පොලිස් හමුදා විශේෂ කාර්ය බලක ආරක්ෂාව දැම්මේ ධම්මික පෙරරක කම්පැනි ආරක්ෂා කරන. රතුපස් මීතර මුල්ලේදී මොකද උනේ? මීතර මුල්ලේදී සටන කරපු ඒ සටන මෙහෙයවපු සටනට නායකත්වයේ දීපු බෝපගේ සහෝදරයයි කීර්තිරත් සහෝදරයයි අල්ලගෙන ගිහිල්ලා හිරේ දැම්මා ආණ්ඩුවේ නිල නොවන මැරයෝ පහර දීලා තිබියදී. බෝගහගුඩි මොකද උනේ? අධිකරණයේ උත්තරීතර බව ගැන කතා කරනවා. අධිකරණයේ මාර ශෝක් කියලා කියනවා. අධිකරණයේ ශක්තිමත් කරන්න ඕන කියලා කියන අධිකරණය බෝගහගොඩ DSI කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන්න නියෝග දුන්නා. මෙන්න අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිතවල තත්ත්වය. දැන් මේ ප්‍රශ්නේ මොකද්ද? මේ ප්‍රශ්නේ ඇවිල්ලා හේලිස් ෆ්‍රී සෝන් ලිමිටඩ් සමාගම කියන සමාගම විසින් මෙරටට ආනයනය කරලා තිනවා. එංගලන්ත සමාගම කරහා මෙරටට අපද්‍රව්‍ය තොගයක් ආනයනය කරලා තිනවා. මේක තියනවා කියලා කියන්නේ දැන් මේ මධ්‍යම පරිසර අධිකාරිය බොහොම පැහැදිලිව නිවේදනයක් නිකුත් කරනවා. මේවා අපි කියන කිසිම තොරතුරක් අපි කියනව නෙවෙයි. මේ මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා හිටිනවා. මේක තියනවා මේ අපද්‍රව්‍ය තොගයක් ගෙනල්ලා තිනවා. මේ නිවේදනයේ තියෙනවා මේ ආයතන විසින් භාවිත කරන ලද මෙට්ට පාපිසි වාහනවල ඇති කාපට්‍රණි කොටස් ඇතුළු මිශ්‍ර අපද්‍රව්‍ය ආනයනය කර පසුසකසුම් සිදු කිරීමේ අනතුරු ප්‍රතිපාදනයනේ කිරීම සඳහා 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට 2018 වර්ෂයේ ජනවාරි මාසය දක්වා ගෙනල්ලා තියෙනවා. දැන් මේක වෙන්නේ මේ ප්‍රවෘත්ති එළියට එන්නේ 2019. 2019 ඉඳලා නෙවෙයි 2017 ඉඳලා 2018 අවුරුද්ද දක්වාම මේ ආනයනය කිරීම කරලා තියෙනවා නැවත ප්‍රතිපාදනයනය කිරීම සඳහා. ප්‍රශ්නේ තියෙන්නේ 2017 තමයි මීතර මුල්ල ඛේදවාචකයේ සිද්ධ වුනේ. මිනිස්සු 30 ගානක්ගේ ජීවිත අමුවේ ඝාතනයට ලක් වෙච්ච මිනිමරුම සිද්ධ වුනේ 2017 අවුරුද්දේදී. ඒ 2017 දිම තමයි මේ කුණු කන්ටේනර් ගේන්න පටන්ගෙන හේලිස් ෆ්‍රී සෝන් ලිමිටඩ් කියන ආයතනය හරහා මේ කුණු කන්ටේනර් ලංකාවට ගෙනලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ මධ්‍යම පරිසර අධිකාරිය බොහොම පැහැදිලිව කියනවා. අපි දැක්කා මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු මධ්‍ය පරිසර අධිකාරී නිලධාරීන් කිව්වා මේ රෝහල් වලින් ඉවතලන අපද්‍රව්‍ය. ඒ කියන්නේ මේ බෙහෙත් ජාති රසායනික ද්‍රව්‍ය මේවත් මේකේ තියෙනවා කියලා බොහොම පැහැදිලිව කිව්වා. මේ නිවේදනයේම තියෙනවා ජාත්‍යන්තර සම්මුතියක් වන ශ්‍රී ලංකාවද අත්සන් කර ඇති බාසල් සම්මුතියට අනුව යම් රටකට එම රට එකඟතාවයකින් තොරව තවත් රටකින් අපද්‍රව්‍ය ආනයනය සිදු කළ නොහැක. දැන් මේ එහෙනම් මේ එකඟතාවය ඇවිල්ලා තින්නේ කොහොමද? මේ එකඟතාවය ආවේ වෙන කොහෙවත් නෙවෙයි. මේ තියෙන්නේ මේ එකඟතාවයේ සහිත එකඟතාවය කියන්නේ මේකට යම් නීතිමය අනුමැතියක් තියෙනවා නේද? මේ මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කරපු ලියවිල්ලේ බොහොම පැහැදිලිව තියෙනවා මෙන්න මේ ගැසට් නිවේදනයේ අනුව තමයි මේගොල්ලෝ මේක ගේන්නේ කියලා. මේ ගැසට් නිවේදනයේ නිකුත් කරන්නේ 2013 ජූලි මාසයේ 11 වෙනිදා. 2013
ජූලි මාසේ 11 වෙනිදා නිකුත් කරන ගැසට් නිවේදනයක් මහින්ද රාජපක්ෂ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය